හරි අයිබෝ හැමදාම ඉතින් අදත් ඔයගොල්ලන්ට මං ඊබේ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න හිතා ඉතින් අද කතා කරන්නේ අපිට ඊබේ සම්බන්ධයෙන් කතා කරන් තියෙන වගේ අපි 180ක් විතර මගේ channel එකේ මං කතා කරලා ඉවරයි ඉතින් අද ඉතුරු ටික තමයි කතා කරන්නේ ඒ කියන්නේ ඔක්සන් නැත්තේ අයිටම් එකක් කොහොමද ලිස්ට් කරන්නේ කියලා ඉතින් මම පළවෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නේ ෆික්ස් ප්‍රයිස් එකට තේ අයිටම් එක ලිස්ට් කරන්න නමුත් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔක්සන් නැතරේ අයිටම් එක ලිස්ට් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් ෂිපින් දාන්න මම පළවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නේ නැහැ. නමුත් මේ වීඩියෝ එකේදී මම ඉන්ටර්නැෂනල් ෂිපින් දාන හැටි කියලා දෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල eBay එකේ පොඩි අප්ඩේට් එකක් යනවා. ඉතින් ඒ අප්ඩේට් එකත් එක්ක තාම කියා ගන්න බෑ අපිට මොකද්ද හරියටම පාවිච්චි කරන්න ඕන ෂිපින් සර්විස් එක කියලා. ඉතින් eBay එක කියලා තියෙනවාද ස්පීඩ් APK කියන අර ෂිපින් සර්විස් එකක් තියෙනවා eBay එකේ. ඒක පාවිච්චි ගන්න කියලා. නමුත් ඒක පාවිච්චි කරොත් එහෙම අපිට පොඩ්ඩක් කරදරවලට මොන දෙන්න වෙනවා. මොකද අපි AliExpress එකෙන් අරගෙන අයිටම් එවන්නේ. එතකොට AliExpress එකේ ඩෙලිවරි ටයිම් එක සති දෙකක් විතර වෙනවා. එතකොට අර ස්පීඩ් APK කියන එකේ සාමාන්‍ය දවස් 12න් විතර අයිටම් එක යන විදිහට තමයි ඒ ෂිපින් සර්විස් එක හදලා තියෙන්නේ. නමුත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වේද බැරි වේද කියන තාම නිගමනයකට එන්න බෑ. මොකද එහෙම වුණොත් AliExpress එකත් වෙනස් වෙනවා. හරිද? ඒක හන්දා අපි පොඩ්ඩක් ඒකට ඉවසගෙන බලන් ඉමු. මොකද වෙන්නේ කියලා දැනට ඔයගොල්ලෝ ලිස්ටින් දාන ඒවා තියෙනවා නම් ඒ විදිහට කරගෙන යන්න. අලුත් කෙනෙක් නම් ලිස්ටින් දාන එක නතර කරලා ප්‍රශ්නයක් නැහැ. මේ දවස් ටික පොඩක් පහ වෙනවා. ඉතින් මේ දවස් ටික පහ වුණාට පස්සේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හෙටින් තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ අද දවස 15නේ. 16 තමයි 16ත් නොවැම්බර් 2ත් අතර කාලය අතර තමයි තීරණය වෙන්නේ. ඒකෙදී මටත් මේල් එකක් ඇවිල්ලා තිබ්බා. මෙන්ෂන් කරලා දෙනවා ලංකාව විශේෂයෙන්ම මොකද අපේ කට්ටිය හොදද වැඩ eBay එකේ කරනවා. ඉතින් ඒ කරන වැඩත් මම පොඩ්ඩක් කියන්නම්. ස්කෑම් කරනවා ගොඩක් අය. ඒ කියන්නේ බොරු අයිටම් දාලා යවන්නේ නැතුව සල්ලි අරගෙන එහෙම වැඩ කරනවා. ඉතින් ඔයත් එහෙම කරපු කෙනෙක් නම් ඇත්තටම එහෙම කරන්න යන්න එපා. ආයෙ කරන්නත් එපා. ඒ දේ ආයෙ කරන්න දිගින් දිගටම අපි කරන්න ගියොත් එහෙම වෙන්නේ මේක නතර වෙයි. නතර කළා දා eBay එක. මොකද ඒගොල්ලොත් මේක පුළුවන් තරම් අප්ඩේට් කරා. අපිට පීපල් ආපු දවස් ඉඳන් අපේ මේක අප්ඩේට් කර කර යනවා. මොකද අපේ අය ගේම් ගහන නිසා දැන් මේකට බැහැලා තියෙන පිරිස වැඩි. නමුත් ඒ බැහැලා තියෙන පිරිස වැඩි නිසාම ගොඩක් account suspended වෙන්න පටන් ගෙන දෙනවා. එතකොට හරියට කරන කෙනාටත් කරගෙන යන්න නැති වෙනවා. හොදට තිබුණ account පවා දැන් suspended වෙන්න පටන් ගෙන තියෙනවා. ඉතින් ඒකට හේතුව එකපාරටම sell වැඩි වුණොත් එහෙම ඒගොල්ලෝ හිතන්නේ scam කරනවා කියලා. ඇත්තටම කරගෙන යන කෙනෙක් වුණත් එහෙම හිතන්නේ ඒගොල්ලෝ. ඒ නිසා restrict කරනවා. ඒ වගේ ගැටලු වෙනවා. ඉතින් අපි වීඩියෝ එකටම ගිහිල්ලාම කතා කරමු. හරි, මුලින්ම මම eBay එකට යනවා. අද මම වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්සන් යටතේ අයිටම් එකක් කොහොමද ලිස්ට් කරන්නේ සහ ඉන්ටර්නැෂනල් ෂිපින් දාන්නේ කොහොමද කියලා. මට eBay අප්ඩේට් එක ගැන මම හෙටින් පස්සේ ඕනනම් වීඩියෝ එකක් කතා කරන්න. මොකද අපේ ෂිපින් සර්විස් එක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා. ඉතින් මම eBay එකට ගිහිල්ලා අපි යන් කොහොමද ඔක්සන් යටතේ අයිටම් එක ලිස්ට් කරන්න එක බලන්න. ඒ වගේම තමයි ගොඩක් අය මට කියලා තිබුණ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම අපේ ටෙලිග්‍රම් ගෲප් එකට ගොඩක් අය ජොයින් වෙලා තිබුණා. ඉතින් මේකෙත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා ටෙලිග්‍රම් ගෲප් එකේ. කැමති කට්ටියට ඒකට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙලා ඔයගොල්ලොන්ට තියෙන ප්‍රශ්න එතනදී කතා කරන්න පුළුවන්. ගොඩක් දන්න අය උත්තර දෙනවා සහ මමත් එතෙන් උත්තර දෙනවා නොදන්නා ප්‍රශ්න වලට. ඉතින් තව ගොඩක් කට්ටිය අහලා තිබුණා eBay ප්‍රොඩක්ට් විකිණෙන්නේ නැහැ නේ, අපේ අයිටම් යන්නේ නැහැ නේ. ඉතින් පටන් ගත්ත ගමන් කාගේවත් අයිටම් විකිණෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් හැටිය. මොකද ඕනම බිස්නස් එකක පටන් ගත්ත ගමන්ම කවදාවත් අයිටම් විකිණෙන්න පටන් ගන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේම අයිටම් එකක් දාලා ඒක යනකම් බලන් ඉන්න එපා. දෙවෙනි එක ලිස්ට් කරන්න. මොකද අපිට අයිටම් ලිස්ට් කරන්න ඊට පස්සේ මේගොල්ලෝ ලිමිට් එක ඔටෝ වැඩි කරලා දෙනවා. හරි, ඉතින් මගේ channel එකට ආවොත් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් eBay සම්බන්ධයෙන් වීඩියෝ ටික කරලා තියෙනවා. ඉතින් පිළිවෙලට මුලින් ඉඳන්ම ඔයාලට playlist එකට ගියොත් eBay සම්බන්ධයෙන් කරලා තියෙන හැම වීඩියෝ එකම බලා ගන්න පුළුවන්. එතකොට මම part 1 එකේ ඉඳලා මේ වෙද්දි part 13ක් විතර කරලා තියෙනවා. මොකද eBay account එක හදන තැන සහ Payney account එක හදන තැන. ඉතින් මතක ඇතුව පොඩ්ඩක් Payney account එක හදන විට පොඩි පොඩි තැන් කීපයක් වෙනස් වෙලා ඇති. නමුත් අර මම හදන විදිහම තමයි ඒ interface පොඩ්ඩක් වෙනස් වෙලා විතරයි තියෙන්නේ. නමුත් හදන ක්‍රමයේ කිසි වෙනසක් වෙලා නැහැ. පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් හැම අප්ඩේට් එකක්ම ගැන මම කතා කරනවා. මට Payney ගිනවන්න නම් ආය හදන්න අවස්ථාවක් නැති නිසා මට කතා කරන්න විදිහක් නැහැ. නමුත් ඔයගොල්ලොන්ට ඒකත් ඕන නම් මම ආය සැරයක් කතා කරන්න. මොකද මේකම තමයි, මේ වීඩියෝ එකම තමයි, මේ බැලුවට කිසිම ගැටලුවක් නැහැ. පොඩි ඉන්ටර්ෆේස් එකේ වෙනසක් විතරයි තියෙන්නේ.
ඒක පල්ලා ඔයගොල්ල පොඩ්ඩක් හදාගන්න. ඒ වගේම තමයි සස්පෙන්ඩඩ් ගැන මම මේ channel එක වැඩිපුරම කතා කරනවා. ඒකට හේතුව තමයි ඕගොල්ලන්ට eBay කරන්න ගියොත් තියෙන එකම risk එක අන්නේ ඒක නිසා. ඉතින් මේ කියන හැම දෙයක්ම අහන් ඉන්න සමහර විට ඔයාට මේවා මගේ කියන කතා අහන්න බැරුව ඇති. නමුත් මේක අපි නීති යටතේ තියෙන දෙයක්. ඒ කියන්නේ නීති තියෙනවා eBay එකේ. ඔයාලා ඒ rules යටතේ කරගෙන ගියොත් ඉතින් මේක දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම පිටපැන්න නම් ඉතින් ඔයාට සස්පෙන්ඩඩ් වෙන්න තමයි වෙන්නේ. මොකද පටන් ගත්ත තැනම වැඩි අනාගෙන ගත්තොත් ඉතින් දිගටම ඇනින එක තමයි වෙන්නේ. ඒක සස්පෙන්ඩඩ් වුණ කෙනෙක් හොඳටම දන්නවා. හරි, ඊට පස්සේ පස් ලිස්ටින් එක දාන හැටි, ඊට පස්සේ ප්‍රොඩක්ට් එකක් හොයාගන්න හැටි, ඊට පස්සේ අයිටම් එක විකුණන්නට පස්සේ අපි ඒක යවන හැටිත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේකේ ට්‍රැකින් අප්ඩේට් කරන හැටි හැමදේම කතා කරා. සම්පූර්ණම වීඩියෝ කතා කරලා තියෙනවා. හරි, දැන් මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න ඔක්සන් රටේ කොහොමද අයිටම් එක ලිස්ට් කරන්නේ කියලා. ඉතින් සෙල් වලට යනවා ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ අයිටම් එක ලිස්ට් කරනවානේ. එතකොට අයිටම් එක ලිස්ට් කරද්දී ටයිටල් එක දීලා ඒ ටික ඔයාලා හදනවානේ. මම මේක අර හදලා තිබ්බ එකක්ම ගන්නම් ඔයගොල්ලොන්ට පෙන්වන්න ඕන නිසා. ඉතින් මේක මම ලිස්ට් කරන්න යන එක නෙමෙයි, ඔයගොල්ලොන්ට පෙන්වන්න ඕන නිසා ගත්ත එකක්. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්න ඇති මම අර කලින් වීඩියෝ එකේදී කතා කරා බෙන්න මේ වීඩියෝ එකේදී eBay first listing එකක් දාන හැටි මම වීඩියෝ එකේදී කතා කරේ fix price යටතේ item එකක් කොහොමද list කරන්න කියලා. ඒ කියන්නේ කෙනෙක්ට eBay එකට ආවා, කෙලින්ම සල්ලි දුන්න ගත්තා. මම ඒක තියෙන පෙන්වන්නම් ඔයගොල්ලන්ට. දැන් මේ විදිහට අපි eBay එකට එනවනේ. එතකොට eBay එකට ඇවිල්ලා මේ විදිහට මේ 1GB කාඩ් එක තෝරගෙන මේ විදිහට click කරා. ඊට පස්සේ මේ මෙතනින් අදාළ එක තේරුවා, buy it now කියලා ගියා, buy කරා. හරිද? ඒ කියන්නේ එවලෙම අපිට පුළුවන් සල්ලි දීලා ගන්න. ඔක්ෂන් අතර ඔක්ෂන් යටතේ ලිස් කරනවා කියන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක්. එතකොට මම කීටක් කියලා සර්ච් කරනවා. යටතේ ලිස් කරා කියන්නේ අපිට එකවර සල්ලි දීලා ගන්න බෑ. මේ විදියට ලාන්සු අදින්න ඕනේ. දැන් මේකේ ලාන්සුවක් ඇදලා තියෙනවා ඩොර 1.50 දක්වා. එතකොට දැන් මේ ලාන්සුව ස්ටාර්ට් වෙන ප්‍රයිස් එකත් ඔයගොල්ලන්ට තමයි හදන්න තියෙන්නේ. හරිද? දැන් මට මේකට ලාන්සුව අදිනවා නම් 1.50ට වැඩිපුර තමයි අදින්න ඕනේ. ඒ කියන්නේ 1.57 ඒ වගේ 1.50ට වැඩිපුර තමයි ලන්සු අදින්න ඕනේ. උදාහරණයක් විදිහට සල්පිලක ගත්තොත් රුපියල් 300කට ගියොත් අපි ඊළඟට කියන්නේ 350. එහෙම නැත්නම් 310. 300ට ඒ විදිහට කියනවනේ. එහෙම එහෙමනේ මිල ඉහළ යන්නේ. එතකොට මේකෙත් ඒ විදිහට තමයි. හරිද? මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් අයිටම් ලිස්ට් කරන්න. මේ විදිහට ලිස්ට් කරන එකේ වාසි කීපයක්ත් වෙනවා. මම අන්න ඒ ටිකත් කතා කරනවා. එතකොට මම ආයෙසරයක් eBay එකට යනවා. ගිහිල්ලා මම දැන් මෙතෙන්ට ඇවිල්ලා ඔයගොල්ලන්ට දෙනවා ෆෝමැට් එක තෝරන්න. මේක තියෙන්නේ සෙලින් ඩීටේල්ස් ඇරෙතේ. එතකොට ෆෝමැට් එක මම ඔක්සන් ස්ටයිල් වලට මාරු කරනවා. මාරු කරපුවාම දැන් මේ කීටක් එකේ ඔයාලා දකින්න ඇති අපි බිද්දාලා නැති එකක්ම තෝරමු. එතකොට මේ අයිටම් එකට කවුරු බිද්දාලා නැහැ. එතකොට මේකේ තියෙනවා 0.01 ස්ටාර්ටින් ප්‍රයිස් එකක්. හරිද? එතකොට මේ වගේ ඔයාට පුළුවන් ස්ටාර්ට් කරන ප්‍රයිස් එකක් තීරණය කරන්න. එතකොට මම මෙතනදී තීරණය කරනවා 0.99 උඩට තමයි ලන්සු අදින්න දෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මෙයා තීරණය කරලා දෙන්නේ මම 0.01. ඒ කියන්නේ ඊළඟට ලන්සු අදින්න පුළුවන් 0.02. ඒ විදිහට ලන්සු අදින ක්‍රමයට තමයි මෙයා හදලා තියෙන්නේ. ඒ කියන්නේ 0.01කට වඩා වැඩි ඕන ගානකින් ලන්සු අදින්න පුළුවන්. මෙතනදී ඔයාට පුළුවන් 0.01 එහෙම නැත්නම් 0.99 අතර ගානක් දාන්න. මොකද ඒ අතර ගානක් දානවා නම් ගොඩක් හොඳයි. ඔයගොල්ලොන්ගේ ලන්සු අදින්න තියෙන සම්භාවිතාව වැඩි. ඩොර 10 15 වගේ දානවා නම් ඇත්තටම මේ විදිහට ලිස්ට් කරන එකේ තේරුමක් නැහැ. මොකද ලන්සු අදිනවා ගොඩක් අඩුයි. හොදට විකිනන අයිටම් එකක් නම් ඕන් බිඩ් එකක් දෙකක් වැටෙන්න පුළුවන්. අයිද ස්ටාර්ටින් ප්‍රයිස් එක විදිහට අපි අඩු ප්‍රයිස් එකක් පුළුවන් තරම් දෙන්න බලන්න ඕන. එතකොට මේ විදිහට මෙයාගේ දාලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලොන්ට දැන් මේ විදිහට තීරණය කරලා ඔයගොල්ලෝ ස්ටාර්ටින් ප්‍රයිස් එකක් දීලා ලිස්ටින් එක ලිස්ට් කරනවා. එතකොට සමහර විට දැන් ලන්සුවදලා වාගේකට ලන්සුව වැදුණු කොහමද 0.02කට ලන්සුව වැටෙනවා. එච්චර ලන්සුව වැටෙන්නේ ආයේ වැටෙන්නේ නැහැ එකක්වත්. එතකොට 0.02කට අයිටම් එක යනවා කියන්නේ ඇත්තරම කෑ පාඩු. ඔයා හිතන්නකො මේ කැප් එක ඩොර 15යි, අලි එක්ස්ප්‍රෙස් එකේ ඩොර 15යි. එතකොට ඩොර 15ක එකට ඩොර 0.02කට බය කෙනෙක් බිඩ් එකක් ඇදලා ගන්නවා. අපි හිතමුකෝ ඩොර 10ට 15ට ගියේ නැහැ කියලා.
අඩුම ඩොරට කියගේම තො ොර එකට තමයි ගොල්ලොට මේක දෙන්නවෙන් එනිසා ඇතන්දී ලොක පාඩුවක් වෙන ඒකට වාඩ පුළුවන් හොඳ වැඩක් කරන්න බෙන්න්න මෙවිදිර වෙල්ලා බේම් මෙතන් තියෙන සිපින් ප්‍රීසිපින් දෙන්න නැතුව සිපින් වලට අර අයිටම් කොස්්ටක ඇඩ් කරන්න පුළුව ඇයිද ඩොර දාසයක් විතර ඩොර දහනමයක් විතර ඇඩ් කරන එතකොට දැන් මෙයත්වා දකින්න ඇති ස්ටාර්ටින් ප්‍රයිස් එක බින්දදසම් බින්ඳුව එකෙන් තියලා ඊලකට මේ සිපින්ට ඩොර දෙකයි දසම අනු නවයක් දාලා ගැන් ඩොරව තුනත් දාලා තොට එයා අයිටම් එක කොෂ්ට කල්ලලා තියන්නේ සිපින් වලින් තේරුණාද මහිතනක තේරෙන් ඇති කියලා ඩොර තුනක් මෙතෙන්ට දාලා මෙතන බින්දදසම් බින්ඳ එකක් දාලා එකක තම මේකට බිට් පොඩ්ඩක් වැඩල නැත්තේ මොකද මෙතන බින්දදසම් බින්ඳ එක දැම කියන්නේ අනිවාරෙන් බිඩ්ඩ කටනවා හරිද හැබැයි හොතර මතතියාගන්න ඩොර අපිතම ඉන්දදසම් පහටිතර බිඩ්ඩ කියගෙන වාට ඒගාන්ට දෙන්ඩ වෙනවා ඒක වික්කට පස් එක ඒ බය ෆේ කරට පස කියන්න බෑ මේ හමයි මේක ගාන අඩුවා තව මට ගවන්න මෙහෙම මට එවන්න ගමිච්චර ගානක් යනවා මිස් මේසි පින් සවිස ඉතිං ඔව කියන්න බෑ ඒක හඳ තමමං කියන්නේ අද අරය කල්ලා තිබ වගේ අයිටම් එක ගාන සිපින්නට දාන්න බිඩ් එක වැටෙනවා අඩු ඉතින් බිට් වැටෙන අඩු ඒ විදිර ගානක් දා පහම් පුළුවන් තරම් අඩුම ගාන දාන්න බලන්න හරිද ප්‍රීසිපින් දෙන්න නැතුව එතකොට ඔයගොල්ලොන්ට දැන් මේ සිපින් සර්විස් ගැන නම් අද කතා කරන්න වෙන්නේ මොකද මේ eBay එක කරන අප්ඩේට් එකත් එක්ක eBay එක දැන් මේ චයින ලොකේෂන් දාන කෙනෙක් ශ්‍රී ලංකා ලොකේෂන් දාන කෙනෙක් නම් අර මේ සිපින් සර්විස් එකම ගැටලුවක් නැහැ හරිද එතකොට බලමු දැන් මේක චයින වලින් යවනවා නම් ඒගොල්ලෝ කියන්නේ මේ ස්පීඩ් පැක් ස්ටෑන්ඩඩ් මට ඉස්සෙල්ලා වැරදුනා ස්පීට් APKේ දකොහෙද කීවේ සොරි ස්පීට් පැක් ස්ටෑන්ඩඩ් කියන එක එතකොට මේක දවස් 8ක් 12ක් අතර යන සිවින් සර්විසයක් ඉතින් මේක තමයි ඒගොල්ලෝ අපිට පාවිච්චි කරන්න කියන්නේ ඒ වගේම තමයි අනිවාර්යෙන් ට්‍රැකින් දෙන්න ඕන හරිද මම හැමදාමත් මේ වීඩියෝ වල කතා කරද්දී ඔයගොල්ලන්ට කතා කරන වීඩියෝ හැම එකම වගේ ට්‍රැකින් දෙන්න කියලා කියන්නේ මොකද මේ ට්‍රැකින් දීලා අයිටම් එකක් යවන්න එහෙම නැතුව යවන්න එපා ඊට පස්සේ රිටර්න් කේස් එකක් ආවත් ඒක ඔයගොල්ලන්ට තමයි ගැටලුව වෙන්නේ අපේ ට්‍රැකින් නම්බර් එකක් තියෙනවා නම් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ සේව් කරගන්න පුළුවන් eBay ගත්ත එක chat එකක් දාලා හරි. එතකොට මේ දැන් මේ අප්ඩේට් එකේ මේගොල්ලෝ කියන්නේ මෙන්න මේ සිපින් සර්විස් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක ගැන දැන් කතා කරන්නේ නැහැ. එතකොට මුලයි දැන්ම drop shipping පටන් ගන්න කෙනෙක්ටත් කොහොමද කියලා මම කතා කරන්නේ නැහැ. මම මේ කල්ලා තියෙන වීඩියෝ විදිහට කරගෙන යන්න දැනට ඒක කිසිම ගැටලුවක් නැහැ. බැටින් පස්සේ මම වීඩියෝ එකක් කරනවා. අපි බලමු එතනදී මොනවා වෙයිද කියලා. මොකද මමත් පළවෙනි ලිස්ටින් දානවනේ. හරි ඊළඟට ඉන්ටර්නැෂනල් සිපින් දාන හැටි මම කතා කරේ නෑනේ. එතකොට මම මේ වීඩියෝ එකේදී ඉන්ටර්නැෂනල් සිපින් දාන හැටි කතා කරනවා. හැබැයි සිපින් සර්විස් එක ගැන කතා කරන්නේ නෑ. ඒකට very sorry මොකද මේ eBay එකේ එකත් එක්ක යන අප්ඩේට් එකක් තන්ද. හරිද? එතකොට මම මේ මෙතනින් ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනල් සිපින් කියන එක හදන්න ඕන. දැන් මම මෙතන දීලා තියෙන no international සිපින්. ඒ කියන්නේ මම ඉන්ටර්නැෂනල් කන්ට්‍රිස් වලට අයිටම් යවන්නේ නෑ. මම මෙතනදී ඉන්ටර්නැෂනල් සිපින් වලට දාන හැටින් දැන් ඔයගොල්ලෝ පෙන්නන්නේ. එතකොට මම මේ උඩින්ම තියෙන ප්ලස් සම් ටු කොස්ට් ටු ඕල් බය කියන එක තෝරනවා. ප්ලස් සම් ටු කොස්ට් ඕල් බය කියන එක. හරිද? පොඩ වචන කියෙන්නේ නැති වෙන පුළුවන් සෝරි එකට. ඊළඟට මේ සිප් ටු කියන එකට වර්ඩ් වයිඩ් කියන එක දෙනවා. මොකද එතන අපි සාමාන්‍ය වර්ඩ් වයිඩ් තමයි දෙන්නේ. ඊළඟට මෙතන සිපින් සර්විස් එකක් ඉදින් තෝරන් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා ශ්‍රී ලංකා ලොකේෂන් දාලා ඩ්‍රොප් කරගෙන යන කෙනෙක් නම් මේ එකෝමයි ඉන්ටර්නැෂනල් සිපින් තමයි තෝරන්නේ. එතකොට මේකෙදී සිපින් සර්විස් එක ගැන මට කතා කරන්න වෙන්නේ නැහැ. අර මම දැන් මේ මගේ වීඩියෝ සීරීස් එක බලලා ඩ්‍රොප් සිපින් කරන කය ඉන්නේ. පළවෙනි ෆස්ට් අයිටම් එකේ ඉඳන්ම ඩ්‍රොප් සිපින් කරන අය ඉන්නවානේ. එතකොට ඒගොල්ලෝ තෝරන්න ඕන මේ එකෝමයි ඉන්ටර්නැෂනල් සිපින්. කෙලින්ම ඩිරෙක් සිපින් කරන අය තෝරන්න ඕන මෙන්න මේ එකෝමයි ඉන්ටර්නැෂනල් සිපින්. නමුත් දැන් අර චයින ලොකේෂන් මාරු වුණා ඉන්නවනේ. ඒ අයට තමයි මට කතා කරන්න විදිහක් නැත්තේ. මොකද ලොකේෂන් මාරු වුණත් එක්ක අර සිපින් සර්විස් එකත් මාරු වෙනවනේ. එතකොට හෙටින් පස්සේ අපි බලමු මේ තියෙන සිපින් සර්විස් ආක් වෙයිද මොනවා වෙයිද කියලා බලමු. හරිද? මම සිපින් සර්විස් ගැන දැනට කතා කරන්නේ ඔළුවේ අයිඩියා එක තියාගන්න ඉන්ටර්නැෂනල් සිපින් දාන හැටි. එතකොට දැන් මේ විදිහට ඔක්ෂන් යටතේ ලිස්ට් කරනවා නම් ඒ අපි අනිවාර්යෙන් මෙතන ඩොර 19ක් දාන්න ඕන. මොකද ඉන්ටර්නැෂනල් බයර්ස්ලටත් මෙතන තියෙන මේ ඩොර 19 මෙහෙම පෙන්වන්නේ නැහැ. මොකද මේක USA වලට අදාළව ඩොමෙස්ටික් සිපින් කියන්නේ USA වලට අදාළව ඉන්ටර්නැෂනල් සිපින් කියන්නේ USA වලින් පිට. මොකද eBay එක USA වලින් තියෙන. ඒතකොට USA ફોકસ. ඒ කියන්නේ ප්‍රධානතම ફોકસ එක ඒගොල්ලොන්ගේ USA. ඒතකොට USA වල තියෙන එකක් ඒගොල්ලොන්ට ප්‍රධාන තැන දෙන්න එපා. ඒක නිසා තමයි ඒගොල්ලොන්ට වෙනම සිපින් සර්විස් එකක් දාන්න පුළුවන්. වෙනම මේ
සිපින් චාර්ජ් කරන්න පුළුවන් ඒ වගේම තව ඇඩිෂනල් සිපින් සර්විස් දෙන්න පුළුවන් ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් සිපින් වලට අපිට මෙතනදී සිපින් සර්විස් එකක් තෝරලා මෙතනදී කෝස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන් හරිද දැන් මේ ඉන්ටර්නැෂනල් සිපින් ඔයා දැන් AliExpress එකේ තෝරගන්න ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයා AliExpress එකට ගිහිල්ලා බලන්න ඕන අපිට ඒක සිප් කරන්න කොච්චර මුදලක් යනවද කියලා මම ඔයාලට රටවල් කීපයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මට ඒක මතක් වෙයිද දන්න මේ මම දාලා තියන නැත්නම් මම Telegram group එකට හරි දානවා අනිවාර්යෙන්ම ඔයාලා ඒ රටවල් ටිකට දාන්න බලන්න මොකද ගොඩක් USA පිටින් ඕඩර් එනවා කියන්නේ සෑහෙන්න අඩුයි මම අයිටම් එකක් අරගෙන පෙන්නන්නම් මේ විදිහට දැන් එතකොට දැන් මේ අයිටම් එක ගත්තාම දැන් ඔයාලා මේක eBay එකේ ලිස්ට් කරනවා කිව්වොත් එතකොට දැන් ඔයාලා USA වලට අදාළව ගාන බලා ගන්න ඕන මෙතනින් ශ්‍රී ලංකා තියලා හරියන්නේ නැහැ මෙතනින් දාන්න ඕන United States වලට අපි බලමු කොච්චර යනවාද ඒක මේක පොඩ රීපේස් වෙනවා ඉන්න මේ පොඩ ඔයගොල්ලෝගේ රීපේස් වෙනවා ටයිම් එකක් ගන්න එතකොට ඩොලර් 21ක් යනවා AliExpress ස්ටෑන්ඩඩ් සිපින් වලින් ප්‍රීසිපින් තියන්නේ ගැටලුවක් නැහැ මේ මෙතනදී දැන් මේ මේක යවන ඩොර 21ක් යනවා හරිද 21.84ක් යනවා එතකොට ඒ අයිටම් කෝස්ට් එකනේ එතකොට මම මෙතෙන්දී 30ක් 29ක් විතර දාගන්න ඕන මොකද නැත්තම් මේ ඔක්ෂන් අතතේ යටතේ ලිස්ට් කරත් පාඩුවක් විදින්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ හරිද එතකොට ඔයගොල්ලෝ දැන් අපි දැන් මේ සිපින් මේ මේ ගාන තීරණය කරන්නේ දැන් පැහැදිලි ඇති වීඩියෝ එකේ මුලින්දම් බලන්න කිව්ව එකයි ස්කිප් කරන්න එපා මෙතනදී වෙන රටකට යවනවා නම් හිතන්නෝ කැනඩා වලට යවනවා කියලා එහෙනම් කැනඩා කියලා සර්ච් කරලා කැනඩා වලට යන ගාන බලන්න ඕන මොකද කැනඩා වලට USA වලට වඩා වැඩි ගාණක් යනවා නම් ඔයගොල්ලන්ට ඒක ගැටලුවක් වෙනවානේ එතකොට මේ USA වලට වැඩි ගාණක් යනවා මොකද USA වලට ඩොර 21.84 අයිටම් කෝස්ට් එක මෙතනදී සිපින් ප්‍රී සිපින් තිබේ USA වලට නමුත් කැනඩා වලට ඩොර 5.79ක් යනවා එතකොට ඔයගොල්ලන්ට ඉන්ටර්නැෂනල් සිපින් නැවද්දි වැඩිපුර කෝස්ට් ඇඩ් වෙනවා ඒක හන්දා ඒ වැඩිපුර කෝස්ට් ඇඩ් වෙනවා නම් ඒ රටවල් යවන්න එපා දැනට මම පස්සේ කියලා දෙන්නම් මේ සිපින් ටේබල් ඊට පස්සේ ඒ තියෙනවා තව සෑහෙන්න වැඩ ඒවා දැන් මේ හදා කරන්න ගියොත් ඔයගොල්ලන්ට මේ කරන්ට් ටිකත් අපිරියා වෙනවා ඒක හන්දා USA වලට යන ගානට වඩා වැඩි රටවල් තියෙනවානේ ඒ කියන්නේ USA වලට මේක ඩොර 21යි සිපින් වලට ඩොර 5ක් යන්නේ නැහැ USA වලට එතකොට කැනඩාව තෝරගන්න එපා ඊට පස්සේ අපි බලමු UK වලට කීයක් යනවාද කියලා UK වලට USA වලට වඩා අඩු වෙන්න ඕන ටිකක් හරි ඔව් මිලේ අඩුවක් නැහැ 21.84 නමු ප්‍රීසිපින් එහෙනම් ඕන් UK වලට අපිට යවන්න පුළුවන් හරිද එතකොට මම දැන් යන්නේ රටවල් ටික exclude කරන්න. ඒ කියන්නේ අපි යවන්නේ නැති රටවල් ටික කෙනින්ම හක් කරලා දාන්න. එතකොට බෙන්න මෙතන තියනවා මේක pain නෑ ගොඩක් අයට බෙන්න මෙතන බලන්න item location වලට උඩින් තියනවා exclude chipping location කියලා. එතන create the exclude list එකට list කියන එක click කරලා මේ විදිහට එතකොට යන්න. එතකොට මතක ඇතුව මේ උඩ තියෙන තුන අනිවාර්යෙන් tick මේ විදිහට මේ tick අහක් වෙලා තියෙන්නේ. මගේ මේ අර කලින් සේව් කරපුවා මේ විදිහට තමයි තියෙන්නේ මේ මේ උඩ තියෙන තුන තියෙන්නේ මේ තුන අනිවාර්යයෙන්ම બ્લોක් කරලා දාන මේක USA වල තියෙන ප්ලාන්ත තුනන් මේ වඩා සිපින් ටැක්ස් අනම්මනම් වැඩි මොනවායි පොඩි පොඩි කේස් තියෙනවා ඉතින් ඒකයි මේගොල්ලෝ විශේෂයෙන් ඒ ටික විතරයි මෙන්ෂන් කරලා තියෙන USA වල ඒක හන්දා අනිවාර්යයෙන් මේ උඩ තියෙන තුන මේ පෝ බොක්ස් කියන එකද ඉවහලා දාන්න මේ වඩා යන්නුන ගියොත් ඕගොල්ලොන්ට ටැක්ස් ගෙවන්න අනම්මනම් ඔයගොල්ලොන්ට ටැක්ස් eBay ටැක්ස් අනම්මනම් වැඩි වෙනවා අනිවාර්යෙන් මේ ඔක්කොම ටික් දාගෙන යන්න. මේ විදිහට මම මේ කරන විදිහට ටික් දාගෙන යන්න. හරිද? ටික් දාන් ගිහිල්ලා මේ ටික් දැම්ම කියන්නේ තේරුම තමයි අපි ඒ රටට යවන්නේ නැහැ කියන එක. දැන් මෙතනදී තීරණය මොකද්ද? අපි හැම රටකටම යවන්නේ නැහැ කියන එක. දැන් මම යනවා AliExpress එකට. මෙතන United Kingdom තෝරලා තියෙනවා. එතකොට United Kingdom වලට අපිට යවන්න පුළුවන්. USA වලට යන ගානමයි යන්නේ. එතකොට මෙන්න මේ යුරෝප් කියන එක මම හයිඩ් වෙලා තියෙන එක පල්ලට ලිස්ට් එක සර්ව් කරනවා. එතකොට මේ හයිඩ් වෙලා තියෙන ටික පල්ලට එනවා ඊට පස්සේ ඔයගොල්ලොන්ට බෙන්න මෙතන යටටම ආවට පස්සේ මෙතන දෙනවා යුනයිටඩ් කිංඩම් අන්න ඒකේ මම ටික් එක අන්ටික් කරනවා එතකොට ඔයගොල්ලොන්ට මේ රටට යනවා කියන එක තමයි තේරුම ඊට පස්සේ මම බලනවා යුනයිටඩ් කිංඩම් වලට බලනවා මෙක්සිකෝ වලට බලනවා මෙක්සිකෝ වලට අපි USA වලට වඩා වැඩි ගාණක් යනවා නම් අයිටම් කෝස්ට් එක අතරම යවන්නේ නැහැ බලමු 21.84 යනවා සිපින් වලට 3ක් යනවා ඉතින් වැඩි ගාණක්නේ ඒ නිසා අපි ඒකට යවන්නේ නැහැ ඊට පස්සේ අපි බලමු ඉතාලි වලට ඉතාලිත් අයිටම් යනවා ඉතාලි වලට මම මේ කියන රටවල් ටිකත් අයිටම් සාමාන්‍යයෙන් ඩිමාන්ඩ් එකක් තියෙනවා විකිනෙනවා
ඉතලි වලට ඩොලර් 2.70ක් යනවා අයිටම් කෝස්ට් එක 21.64ක් යනවා ඉතින් පොඩ්ඩක් ඩොලර් දෙකක් වැඩි වෙන්නේ ඔයාලගොල්ලන්ට කැමති නැහැ ඉතින් දාන්න පුළුවන් පොඩි පොඩ්ඩක් අරතරම් ලාභ නැහැ ලාභ පොඩ්ඩක් අඩු වෙනවා ඊළඟට ඕස්ට්‍රේලියාව වලට බලමු අපි ඕස්ට්‍රේලියාත් අයිටම් යනවා ඕස්ට්‍රේලියාව වලට බලමු ඉස්රායිල් වලටත් අයිටම් යනවා ටිකක් ජපාන් වලට යනවා ඔස්ට්‍රේලියාවට ඩොලර් 3ක් අමතරව එකතු වෙනවා. ඉතින් මේ මේක මේ මේසෙලාගේ තව ඉතින් එක එක්කනාගෙන් අඩු වෙන්න පුළුවන්. හරිද? ජපනිස් වලට අපි බලමු. ජපාන් වලට ඒ ඩොලර් දෙකක් ඇඩ් වෙනවා. ඉතින් ජපාන් වලට එහෙම සාමාන්‍යයෙන් සිපින් ප්‍රී සිපින් ගොඩක් හම්බ වෙනවා. හරිද? මම මේ පර්ස් එකේ එක ගත්ත එක. ජපාන් වලට ඩොලර් 2.26ක් ඇඩ් වෙනවා. ඉතින් සිපින් දිහට. ඉතින් එතකොට පොඩක් පාඩු වෙනවා. හරිද? එතකොට මම ඉස්ට්‍රයිල් වලට බලනවා. ඉස්ට්‍රයිල් වලටත් අයිටම් විකිනෙනවා. අප බලන්නේ US වලට ගොඩක් අඩුවෙන් ඒ ඩොලර් 2.14ක් අඩු වෙනවා. දැන් මෙහෙම දිගින් දිගටම ඇඩ් වෙන නිසා මම කරන්නේ ඉන්ටර්නැෂනල් සිපින් පීස් එක පොඩ වැඩි කරනවා. එතකොට අපි බැලුව රට ඉස්ට්‍රයිල් වල ඒතෝරි ඉස්ට්‍රයිල් ඇන්ටික් කරනවා. ආසියන් වලත් අපි ගොඩක් යවන්නේ නැහැ ඉතින් මේ ආසියන් වලත් මේ ඉස්ට්‍රයිල් තියෙනවා. යවන්න නැහැ මොකද ආසියාන් වල ගොඩක් ඉන්නේ දුප්පත් රටවල් තියෙන. එතකොට ඒගොල්ලෝ අයිටම් එක ගියාට පස්සේ ගියත් නැතත් රිටර්න් ඉල්ලනවා. ඔය අපි ලංකාවේ අර AliExpress එකට කරන්නේ. එතකොට ඒ වගේ තමයි ඒගොල්ලොත් ඉතින් වෙනසක් නැහැ. ගොඩක් අය මං කියන්නේ මේ හැමෝම නෙමෙයි. එතකොට මේ ටික චිලි වලට අයිටම් ගොඩක් විකිනෙනවා. ඉතින් ඔයගොල්ලෝ චිලි කියලා සර්ච් කළා ඒ කොස්ට් එක අඩු නම් දාන්න පුළුවන්. විදියට නෝත් ඇමරිකාවල මේ කැනඩා වලටත් අයිටම් යනවා මෙක්සිකෝ වලටත් ප්‍රොඩක් අයිටම් යනවා. හරි ඉතින් හොන්කොන් ඒවට දාන්න යන්න එපා. මේ විදියට ඔයගොල්ලොන්ට ඒ අන්ටික් කරා කියන්නේ ඒ රටට අපි අයිටම් එක යවනවා කියන එක. ඊට පස්සේ ඔයගොල්ලොන්ට සේව් ඇන් ක්ලෝස් දෙන්න පුළුවන් වෙන්න මේ විදියට. අනිවාර්යෙන් සේව් ඇන් ක්ලෝස් කරන්න මොකද නැත්තම් සේව් වෙන්නේ නැහැ. එතකොට මේ විදියට අපි අර යවන්න නැති ටික තේල්ලා යවන ටික සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් තින්න අයිටම් එක ලිස් කරන්න. ඉතින් අර වෙනසක් නැහැ. වෙනස් කරන්න තිබ්බේ අර අපිට මෙතනින් ඔක්සන් ස්ටයිල් කරන එකයි. ඒ වගේම තමයි කතා කරන්න බැරි වුණා මෙන්න මේ ඩේ එක. ඩේ එක කියන්නේ මෙන්න මේක. දැන් මේකෙදි මෙයා දාලා තියන්නේ වන්ඩස් ඉන්න මම අලුත් එකක් කරන් පෙන්නන්න. නිව් ලිස්ට් එක. අපි අලුත් එකට යන් දවස් 4කින් එන්ඩ් වෙන්න දාලා තියෙනවා. ඒ කියන්නේ දවස් 4කින් මේක ඒ ලන්සු ඇදලා ඉවරයි. දවස් 4කින් ඉවර වෙනවා. එතකොට ඔයගොල්ලොන්ට පුළුවන් මේක දවස් 3කින් දාන්න. හොඳට මතක තියාගන්න 3කින් නම් දාන්න එපා. මොකද පොඩි සිපින් නෙමෙයි eBay පොඩි ටැක්ස් එකක් හරි මොකක් හරි ඇඩ් වෙනවා. 3ෙන් දාන්න එපා. 5ෙන් හරි එහෙම නැත්නම් 7ෙන් ලොකු භාණ්ඩයක් නම් 10ෙන් වගේ දාන්න. මේ 5 7 කියන දෙක ගොඩක් හොඳයි. 3 දාන්න එපා. 5 සහ 7 කියන දෙක ගොඩක් හොඳයි. 10 දානවා නම් ලොකු ප්‍රොඩක්ට් එකක් නම් 10 වගේ දැම්මම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ තමයි ෂෙඩියුල් කරලා ඔයගොල්ලෝ දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ දවසේ මෙන්න මේ ටයිම් එකට වැටෙන්න කියලා. ඉතින් මම නම් ගොඩක් ෂෙඩියුල් කරලා දාන්නේ නැහැ. දැන් හැදුවොත් දැම්ම ලිස්ටින් එක දානවා. ඒ වගේම තමයි මෙන්න මේ බෙස්ට් ඔෆර් කියන එකට ටික එක අහක් කරන්න. අහක් කරේ නැත්නම් ඔයගොල්ලෝ ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. අහක් කරන්න. ඒක තමයි buy it now price එකක් දාන්න එපා. ඒක කිසි වැඩක් නැහැ. ඒ වගේම තමයි මේ පේමන්ට් ඔප්ෂන් කියන එක ටික් එක බෙන්න මෙතෙන් වෙනලා දානවා. අපි බෙන්න මේ ඔක්ෂන් ස්ටයිල් ඇතුළත ලිස්ට් කරනවා නම් බෙන්න මේ මෙතෙන්ද පේමන්ට් ඔප්ෂන් ඇතුළත තියෙන බෙන්න මෙතන මේ ටික් එක අහක් කරලා දාන්න බෙන්න මෙනිල් පාට් ටික් එක. මොකද එහෙම කරොත් තමයි අපිට ලිස්ට් කරන්න දෙන්නේ. මේක දාලා හැම ලිස්ට් කරන් දෙන්න buy it now price එකක් ඉල්ලනවා. ඉතින් ඔක්ෂන් ස්ටයිල් ඇතුළත දාදි buy it now මේ ප්‍රයිස් එකක් දාන්න එපා කියන්නේ. මොකද ඒක ලන්සු ඇදලා වැඩි මුදලකට යන්න පුළුවන්. buy it now price එකක් දාලා සමහර විට ඒ තියෙන මුදල් විකිනලා යන්න පුළුවන්. ඉතින් ඊකට වඩා වාසියක් වෙනවා අපට අතනදී ලන්ස් වෙදිලා වැඩි මුදලකට යන්නේ විදි. ඉතින් මේක තමයි මේ ටික තමයි කතා කරන් තියෙන ඔක්ෂන් ස්ටයිල් එක යටතේ අයිටම් එකක් දානවා නะ. ඉතින් ඔයගොල්ලන්ට තව මොනවද තියෙන ප්‍රශ්න සහ අලුත් වීඩියෝ මොනවද කරෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන් මට කියන්න. මම අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් වීඩියෝ හදනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.